පහුගිය ඔඩියෝ එකෙන් අපි කතා කරේ ප්‍රකීර්ණක සිත්වල විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක ගැනයි. අද මේ ඔඩියෝ එකෙන් කතා කරන්නේ වීරිය ප්‍රීතිය කියන චෛතසික වර්ග දෙක සම්බන්ධයෙන්. අපි උදාහරණයක් අරගෙන කතා කරමු. උසස් පෙළ කරන ළමෙක් පළවෙනි වතාවේ විභාගයට සූදානම් වෙලා යනවා. විභාගේ ලියනවා. ප්‍රතිඵල එනවා. බලාපොරොත්තු වුණ විදිහට සමත් වෙලා නැහැ. දැන් නැවත දෙවෙනි පාර ලියනවා. කලින් වතාවට වඩා හොඳින් සූදානම් වෙනවා. හිතට වීරිය අරගෙන පාඩම් කරලා තමයි දෙවෙනි පාර විභාග ලියන්න යන්නේ. ඔන්න ප්‍රතිඵල එනවා. බලාපොරොත්තු වුණ විදිහට සමත් වෙලා දැන් හිතට හරි සතුටුයි. තව උදාහරණයක් ගමු. සෞත්සාහයෙන් ව්‍යාපාර කටයුත්තක් පටන් ගත්ත කියමුකෝ කවුරු හරි ස්වයන් රැකියාවක් හරි තමන්ගේම වෙළඳ සැලක් ගමුකෝ නැත්නම් උදේ පාන්දර මේ කඩේ අරින්නේ නැහැ හිතුන හිතුන වෙලාවට තමයි අරින්නේ රෑ වෙනකල් වී ව්‍යාපාරය කරන්නේත් නැහැ දවල් කෑමට කියලා වොම් බහනවා අලුත් නිෂ්පාදන වෙළඳ සැලට ගන්නේ නැහැ කියන්නේ අප්ඩේට් වෙන්නේත් නැහැ ඉතින් බලාපොරොත්තු වෙන විදිහට ව්‍යාපාරය දියුණු වෙන්නේ නැහැ ඉතින් දැන් මේ හිඳ කලකිරිලා ඉඳලා ආපහු නැවත උත්සාහයක් අරගෙන කලින් ට වඩා ටිකක් වැඩි උනන්දුවක් අරගෙන ව්‍යාපාරය කරනවා මහන්සි වෙනවා කැප වෙනවා අලුත් නිෂ්පාදන ගන්නවා ආකර්ශනීය විදිහට ව්‍යාපාරය කරනවා දැන් ඔන්න බලාපොරොත්තු වෙන ලාභය ලැබෙනවා ව්‍යාපාරය දියුණු වෙනවා ඔහුටත් සතුටක් ඇති වෙනවා තම ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ උදාහරණ දෙකේම ළමයා සහ ව්‍යාපාරිකයා දෙවන අවස්ථාවේදී සාර්ථක වෙනවා පළමු අවස්ථාවට වඩා දෙවන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා තුළ මානසික වශයෙන් උත්සාහයක් ඒ වගේම කායික වශයෙන් උත්සාහයක් වැඩි උත්සාහයක් තිබුණා මානසික උත්සාහය ඔවුන් එක දිගට තියාගන්න එකට තමයි කියන්නේ අපි වීරිය කියලා මානසික උත්සාහයට එහෙම නැත්නම් හිත හයිය කරගන්නවා කියලා කියනවා හොඳට වීරිය අරගෙන කටයුතු කරනවා කියලා කියනවා මේ දේවල් කොහොමද එතකොට හිතේ වීරිය හටගන්නේ කියන එක දැන් අපිට තේරෙන්න ඕනේ මේ වීරිය කියන චෛතසිකයෙන් තමයි ඒ සිතිවිලි වලට හයියක් හටගන්නේ එතකොට අර පළමු අවස්ථාවවලදී ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නැති වුනේ ඒ අරමුණ කරා යන ගමනේදී ඔවුන්ට ඇති වූ සිතුවිලි වලට වීරිය කියන චෛතසිකය වැඩියෙන් ඇතුල් වෙලා තිබුණ නැති නිසායි. ඇතුළ වුණත් ඒක ශක්ති ඒකේ මදි ඇතුල් වෙලා තියෙනවා. සිතුවිලි වලට වීරිය එකතු වුණාම ඒ අරමුණ කරා යන්න හයියක් සිතුවිලි වලට එනවා. ඉතින් මෙහෙමයි වීරිය විතරක් මදි අරමුණ සාර්ථක කරගන්න. තව ගොඩාක් චෛතසික වර්ග එකතු වෙන්න ඕනේ. නමුත් වීරිය කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. වීරිය නැත්තම් අනිත් ඒවා තිබුණත් බෑ. මේ වීරිය චෛතසිකය හොඳ සිතිවිලි වලට විතරක් නෙමෙයි නරක, ඍණාත්මක, අකුසල සිතිවිලි වලටත් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු සොරකමක් කරනවා, සතෙක් මරනවා, ප්‍රාණඝාතයක් කරනවා කියමුකෝ. ඉතින් හිතට හයිය නැත්තම් ඒ දේ කරන්න බෑ. එවෙල හිතට නැගෙන අකුසල සිතුවිලි එක්ක මේ වීරිය චෛතසික මික්ස් වුණොත් ඔන්නේ අකුසල කර්මයක් හොඳ හිත හයියකින් කරගන්න පුළුවන්. ඒ ඍණාත්මක සිතුවිලි ඍණාත්මක අරමුණ නරක අරමුණ සාර්ථක වෙන්න පුළුවන්. ඒ තියෙන වීරිය නිසා. ඉතින් ඒක හොඳ වීරියක් නෙමෙයි. ඒ දෙය නෙමෙයි අපි අරමුණු කරන්නේ. නමුත් වීරිය කියන එක හොඳ දෙයකට ඇති වෙන්නත් පුළුවන්. නරක දෙයකට ඇති වෙන්නත් පුළුවන් ඒ සඳහා මේ වීරිය කියන චෛතසිකය තමයි බලපාන්නේ ඊළඟට ප්‍රීතිය කියලා චෛතසිකයකුත් තියෙනවා දැන් දෙවනවර විභාගයේ ලියලා බලාපොරොත්තු වන ප්‍රතිඵල ඒ අපි මුලින් කතා කරපු ළමයට ලැබිලා සමත් වුණාම ඒ දරුවට සතුටක් ඇති වෙනවා අපි කියනවා ළමයාගේ හිත ප්‍රබෝධමත් වෙලා සතුටින් ඉතිරිලා ගියා කියලා අන්නේ හිත ප්‍රබෝධමත් වෙන්න සතුටින් පිරෙන්න ඒ සිතුවිලි වලට ප්‍රීතිය කියන චෛතසිකය අවශ්‍යයි. ඉතින් මේකත් හොඳ නරක ඕනෑම සිතුවිල්ලක් එක්ක ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි හිතට ප්‍රබෝධමත් භාවයක් ඒ සිතුවිලි නිකන් පිරිපුන් සිතුවිලි විදිහට අපිට
තියෙන සමහර අවස්ථාවලදී ජීවිතේ ඉතින් අපිට මේ වගේ සතුටුදායක අවස්ථා එනකොට හිතට අමුත්තක් අමුතු සතුටක් දැනෙනවා ඒ සතුට දැනෙන්න උපකාර වෙන චෛතසිකයට තමයි ප්‍රීතිය කියලා කියන්නේ ඉතින් කම්මැලි අය ජීවිතය කඩා වැටීම් වලට ලක් වුණ අයගේ සිතවිලි වල මේ වීරිය කියන චෛතසිකය අඩුයි ඔවුන්ට ප්‍රතිකාර කරනකොට වීරිය චෛතසිකය වර්ධනය වන ආකාරයට අභ්‍යාස දෙන්න ඕනේ ඒ අනුව ඔවුන් උත්සාහවත් කරනවා වීරිය සහ ප්‍රීතිය කියන චෛතසික ගැන වර්ධනය වෙන්න ඔවුන්ව උත්සාහවත් කරනවා ඉතින් මේක තමයි ප්‍රකීර්ණක චෛතසික 6න් අද මේ කතා කරේ වීරිය ප්‍රීතිය කියන එක ඊට කලින් අපි දෙකක් කතා කරා ඊතරෝ දෙක අදිමොක්කය සහ ඡන්දය ඊළඟ ඔඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු